උදේ සිල් සමාදන් වීමෙන් පසු උදේ 6:30 සිට 7 දක්වා වැඳුම් පිදුම් කළ යුතුය. තමන්ට නොතේරෙන පාලි භාෂාවෙන් ගොතා ඇති පාඨ කියා වන්දනා පූජා කිරීමේදී ඇතිවන්නේ මද විපාකයක් ගෙන දෙන දුබල ඥාන විප්‍රයුක්ත කුසල්‍ය. ඥාන සම්ප්‍රයුක්ත බලවත් කුසල් ඇතිවීමට තමාට තේරෙන භාෂාවකින් තෙරුවන් ගුණ කියා වැඳුම් පිදුම් කළ යුතුය. ගාථා තේරුමත් සමග කීම සුදුසුය. සිල් සමාදන් වීමෙන් පසු සෑම දිනාම මල් දගෙන විහාරයකට හෝ චෛත්‍යයක් වෙත හෝ ගොස් පූජාසනෙහි මල් තබා මත දැක්වෙන ගාථා තේරුම් සහිතව කියා මල් පිදිය යුතුය. සිල් සමාදන් වූ දිනයේ මේ පොත ළඟ තබාගත යුතුය. වැඳුම් පිදුම් කිරීමේදී කියන පාඨ පාඩම් නැතිනම් පොත බලාගෙන කියා වැඳුම් පිදුම් කිරීමද සුදුසුය. අනිකකු ලවා කියවාගෙන වැඳුම් පිදුම් කිරීමද යහපති. භික්ෂූන් වහන්සේ නමක් ලවා කියවාගෙන වැඳුම් පිදුම් කිරීම හොඳය. භික්ෂූන් වහන්සේ නමක් ලවා එය කරවාගත නොහැකි නම් උපාසක පිරිසේ සිටින ශබ්ද නගා කිය හැකි කෙනෙකු ලවා වන්දනා පූජා පාඨ කියවාගත යුතුය. කියවන තැනැත්තාට පාඩම් නැතිනම් පොත බලා කියවිය යුතුය. සෙස්සන් ඔහු කියන පරිදි කියා වැඳුම් පිදුම් කළ යුතුය. මල් පූජා කිරීම සඳහා භාවිතා කරන නොයෙක් ගාථා ඇත්තේය. එක්වරක් මල් පිදීමේදී ඇතිතරම් දන්නාතරම් ගාථා කීම නුසුදුසුය. මක් නිසාද? එක් ගාථාවකින් මල් පිදූ කල්හි ඒ මල් පූජා වී ඉවරය. පූජා කළ මල් අයිති බුදුන් වහන්සේටය. බුදුරදුන්ට අයිති මල් නැවත ගාථා කියා නැවත පිදීම විහිළුවකි. පූජා කළ මල් පූජා කරුට අයිති නැත. අයිති නැති මල් පූජා නොකළ හැකිය. වරක් ගාථාවක් කියා මල් පිදූ තැනැත්තාට තවත් ගාථාවක් කියා මල් පුදන්නට උවමනා නම් නැවත අලුත් මල් සපයා ඒ ගාථාව කියා පිදිය යුතුය. ඇතැම්හු මල් අසුනෙහි මල් ටිකක් තබා පූජේමි බුද්ධං කුසුමේන නේන යනාදී ගාථාව කියා ඒ මල් බුදුන්ට පුදති. නැවත පූජේමි ධම්මං කුසුමේන නේන පූජේමි සංඝං කුසුමේන නේන යනාදී ගාථා කියා ඒ මල්ම ධර්මයටද සංඝයාටද පුදති. එසේ කිරීම නොමැනවි. වර බුදුරදුන්ට පූජා කළ මල් නැවත ධම්මරත්නයට සංඝරත්නයට පිදීම පූජා කළ තැනැත්තාට අයිතියක් නැත. බුද්ධ ධර්ම සංඝ යන තෙරුවනට මල් පුදන්නට උවමනා නම් මලසුනෙහි තෙරුවන් සඳහා තුන් පලක වෙන වෙනම මල් තැබිය යුතුය. ඉක්බිති එක එක ගාථාව කියා ඒ මල් වෙන වෙනම බුදුනටද දහමටද සංඝනටද පිදිය යුතුය. එකම මල් පොකුරක් හෝ මල් වට්ටියක් තෙරුවනටම පුදනු කැමතිනම් ඒ මල් බුද්ධ ධර්ම සංඝ යන ත්‍රිරත්නයට පුදමියයි කියා එක්වරකින්ම පූජා කළ යුතුය. එසේ කළ කල්හි ඒ මල් එක්වරම තෙරුවනට පූජා වේ. විහාරයට ගොස් මල් පහන් පිදීමේදී වැඳීමේදී බුදු පිළිමයට වඳිමිය පුදමියයි සිතා වැඳුම් පිදුම් නොකළ යුතුය. බුදු පිළිමය ඉදිරියේදී සියල්ලදත් බුදුන් වහන්සේට පුදමී වඳමීය යන අදහසින් වැඳුම් පිදුම් කළ යුතුය. එසේ කිරීමේදී
ජීවමාන බුදුරජාණන් වහන්සේට කරන ගෞරවය බුදු පිළිමේට කළ යුතුය. වැඳ පුදා ආපසු යන කල්හි පිටිපා නොයා යුතුය. මල් පූජාව. අනන්ත ගුණ වන්නස්ස සුද්ධ සීල සුගන්ධිනෝ පූජේමි ලෝකනාතස්ස පුප්පමේතං මනෝරමං ඉමිනා පුඤ්ඤ කම්මේන භවිත්වා සීල වාසදා පප්පෝමි පරමං සම්තින් නිබ්බානං බුද්ධ වන්නිතං. අනන්ත ගුණ වර්ණනා ඇත්තා වූ පවිත්‍ර වූ සිල් සුවඳ ඇත්තා වූ ලෝකනාථයන් වහන්සේට මේ මන රම්මල් පූජා කරමි. පූජා වේවා. මේ පින් බලයෙන් මම සෑම කල්හි සිල් ඇත්තේවි බුදුරදුන් විසින් වර්ණනා කරන ලද පරම ශාන්තිය වූ නිවනට පැමිණෙම්වා. තෙරුවන් වැඳීම. සසර සැරිසරන අසරණ සත්ව සමූහයනට පිහිටවන මහා කාරුණික වූ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, චතුර සංඛ්‍ය කල්පලක්ෂයක් වූ අති දීර්ඝ කාලයේ මුළුල්ලෙහි දාන පාරමිතාය, සීල පාරමිතාය, නික්කම්ම පාරමිතාය, ප්‍රඥා පාරමිතාය, වීර පාරමිතාය, ශාන්ති පාරමිතාය, සත්‍ය පාරමිතාය, අදිෂ්ඨාන පාරමිතාය, මෛත්‍රී පාරමිතාය, උපේක්ෂා පාරමිතාය යන දස පාරමී ධර්මයන් සපුරා චතුසත්‍ය අවබෝධ කොට පස්මරුන් පරිදවා සර්වඥ පද ප්‍රාප්ත වූ නුඹ වහන්සේ සීලේන්ද සමාධියෙන්ද ප්‍රඥාවෙන්ද ඉර්ධියෙන්ද යසසින්ද ලෝකේහි අග්‍රවනසේක. නුඹ වහන්සේ වැඩ සිටි තැනට පාතැබූ තැනට පවා රජහුද දෙව්බඹහුද නමස්කාර කරන්නාහ. මහා කාරුණිකයන් වහන්ස, නුඹ වහන්සේගේ කරුණා ගුණය ඉතා ආශ්චර්යය. ලෝතර බුදුව අසරණ සත්වයන්ට පිහිටවනු සඳහා දාන පාරමිතාව පිරූ නුඹ වහන්සේ චතුර සංඛ්‍ය කල්ප ලක්ෂයක් වූ ඒ අති දීර්ඝ කාලයේහි නුදුන් දනක් නැත. නුඹ වහන්සේ දුන් දාන වස්තු සම්භාරයට උපමා කිරීමට මහ මෙරමිටිය, මහ පොළව කුඩාය, පොළවේ වැලි කැට මදය, සාගර ජලය මදය, නුඹ වහන්සේ දුන් වස්සු සම්භාරයට උපමා නැත. නුඹ වහන්සේ අනේක වාරයන්හි සකල සම්පත්තියෙන් පරිපූර්ණ මහා රාජ්‍යයන් දුන්සේක. ප්‍රාණියසේ ප්‍රිය අඹදරුවන් දුන්සේක. සිය සිරුරෙන් ලේ වගුරවා දුන්සේක. හදවත උපුටා දුන්සේක. නෙත් උපුටා දුන්සේක. හිස කපා දුන්සේක. නුඹ වහන්සේගේ කරුණාවට උපමා නැත. කෝටියක් මවුන්ගේ, කෝටියක් පියවරුන්ගේ කරුණාව එක් පින්ඩයක් කළද නුඹ වහන්සේගේ කරුණාවට උපමා නොකළ හැකිය. අසරණ සරණ වූ භාග්‍යවතුන් වහන්ස, නුඹ වහන්සේ බොහෝ සත්වයනට පිහිටවනසේක. නුඹ වහන්සේ බොහෝ සත්වයන් අපායෙන් මුදවනසේක, සසර දුකින් මුදවනසේක. බොහෝ සත්වයනට දෙව්මිනිස් සැප ලබා දෙනසේක, නිවන් සැප ලබා දෙනසේක. නුඹ වහන්සේ බරණස ඉසිපතනයේදී දම්සක් පැවැත්වීමෙන් අටලොස් කෙලක් දෙව්බඹුන් නිවන් දැක්වූ සේක.
තිරුක්කුඩ්ඩ සූත්‍ර දේශනාවෙන් සුවාසු දහසක් සත්වයන් නිවන් දැක්වූසේක. සුමන මාලාකාර සමාගමයේදී සුවාසු දහසක් සත්වයන් නිවන් දැක්වූසේක. ධනපාල සමාගමයේදී දස දහසක් සත්වයන් නිවන් දැක්වූසේක. කදිරංගාර ජාතක සමාගමයේදී සුවාසු දහසක් සත්වයන් නිවන් දැක්වූසේක. ජම්බුකා ජීවක සමාගමයේදී සුවාසු දහසක් සත්වයන් නිවන් දැක්වූසේක. ආනන්ද සෙට්ටි සමාගමයේදී සුවාසු දහසක් සත්වයන් නිවන් දැක්වූසේක. පාරායන සූත්‍ර දේශනයේදී තුදුස් කෝටියක් සත්වයන් නිවන් දැක්වූසේක. යමක ප්‍රාතිහාරයේදී විසි කෝටියක් සත්වයන් නිවන් දැක්වූසේක. දේවෝ රාහුණයේදී තිස් කෝටියක් සත්වයන් නිවන් දැක්වූසේක. අභිධර්ම දේශනයේදී අසූ කෝටියක් සත්වයන් නිවන් දැක්වූසේක. සක්ක පඤ්ඤ සූත්‍ර දේශනයේදී අසූ දහසක් සත්වයන් නිවන් දැක්වූසේක. මහා සමය සූත්‍ර, මංගල සූත්‍ර, චූල රාහුලෝවාද සූත්‍ර දේශනාවලදී අප්‍රමාණ සත්වයන් නිවන් දැක්වූසේක. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්ස දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන්, අසු අනු ව්‍යංජන ලක්ෂණයෙන්, කේතු මාලාවෙන්, ව්‍යාම ප්‍රභාවෙන්, ෂට්මණ්ඩ රශ්මි මාලාවෙන් බබලන්නා වූ නුඹ වහන්සේ රූප සෞන්දර්යෙන්ද ලෝකේහි අග්‍ර වූසේක. අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරයෙන් දහම් දසන්නා වූ නුඹ වහන්සේ වචන විලාසයෙන්ද ලෝකේහි අග්‍ර වූසේක. සර්වඥතා ඥාන, දස බල ඥාන, චතු විසරද ඥාන, ෂට් අසාධාරණ ඥාන, චතුර්යෝනි පරිච්ඡේද ඥාන, පංචගති පරිච්ඡේද ඥාන, චතුර්දශ බුද්ධ ඥාන, ප්‍රතිසම්බිදා ඥානාදී අනේක ඥානයන්ගෙන් ආඩ්‍ය වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්ස මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම යන ලෝකත්‍රේහි සියල්ලන් විසින් දත් සියල්ල නුඹ වහන්සේ දත් සේක. ඔවුන්ගේ සිත්, ඔවුන්ගේ අදහස්, ඔවුන්ගේ චරිත නුඹ වහන්සේ මැනවින් දන්නාසේක. නුඹ වහන්සේ විසින් නොදත හැකි ධර්මයක් නැත. දූත නගා වඳින්නහුන්ට පවා නොයෙක් දෙව් මිනිස් සැප ලබා දීමට සමත් අචින්තනීය අප්‍රමේය ගුණස්කන්ධයක් ඇති මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්ස නුඹ වහන්සේ පිළිසරණ කරගන්නට ලැබූ මමද පිනාගියෙමි. අසරණ සරණ වූ භාග්‍යවතුන් වහන්ස මම දිවි හිමිකොට නුඹ වහන්සේ සරණ යෙමි. මම නුඹ වහන්සේගේ ශ්‍රාවක වෙමි. නුඹ වහන්සේ වදාළ ධර්ම රත්නයේද සරණ යමි. නුඹ වහන්සේගේ ඖරස පුත්‍ර ආර්ය සංඝ රත්නයේද සරණ යෙමි. දේවි බඹුන් විසිනිදු බැතියෙන් නමදින නුඹ වහන්සේගේ පාද පත්මය බැතියෙන් වඳිමි. දෙවනුවද වඳිමි. තෙවනුවද වඳිමි. නුඹ වහන්සේ වදාළ ධර්ම රත්නයටද වඳිමි. දෙවනුවද වඳිමි. තෙවනුවද වඳිමි. නුඹ වහන්සේගේ ඖරස පුත්‍ර මහා සංඝ රත්නයටද වඳිමි. දෙවනුවද වඳිමි. තෙවනුවද වඳිමි. මෙසේ තෙරුවන් වැඳ චෛත්‍යයක් ඇත්නම් එහි යන්න. චෛත්‍ය වන්දනාව. චෛත්‍ය වන්දනාවට යන පින්වතා විසින් මළුවට පිවිසෙන තැනදී සිටගෙන දොහොත් නගා වැඳ චෛත්‍ය සමීපයට ගොස් පසඟ පිහිටුවා තුන්වරක් වැඳ නැගිට චෛත්‍ය දෙසට
දොහොත් නගා වැඳගෙන පිදීමට මල් ඇතනම් මල් අතටගෙන කුඩා චෛත්‍යයක නම් තුන් වටයක්ද මහා චෛත්‍යයක නම් එක් වටයක්ද ගොස් මල සුනෙහි මල් තබා නැවතද පසඟ පිහිටුවා වැඳ මේ ගාතාව කියා මල් පුදන්න. චෛත්‍යයට මල් පිදීම. අනන්ත ගුණවන්නස්ස සුද්ධ සීල සුගන්ධිනෝ චේතියං ලෝකනා තස්ස පුප්පේ නේතේන පූජයේ. අනන්ත ගුණ නැමැති වර්ණ ඇත්තා වූ ශුද්ධ වූ සීල සුගන්ධය ඇත්තා වූ ලෝකනාථයන් වහන්සේගේ චෛත්‍යයට මේ මල් පූජා වේවා. චෛත්‍ය වන්දනාව. සබ්බ පාප විසුද්දස්ස අනන්ත ගුණධාරිනෝ නමාමි ලෝකනාථස්ස සාදරං ධාතු චේතියං. සකල පාප මලයෙන් පවිත්‍ර වූ අනන්ත ගුණ දරන්නා වූ ලෝකනාථයන් වහන්සේගේ ධාතු චෛත්‍ය ආදරයෙන් වඳිමි. බෝධි වන්දනාව. චෛත්‍ය වැඳ බෝධීන් වහන්සේ වෙත යා යුතුය. එහි ගොස් පසඟ පිහිටුවා වැඳ ප්‍රදක්ෂිණා කොට අසුනෙහි මල් තබා මේ ගාථාව කියා පූජා කරන්න. බෝධීන් වහන්සේට මල් පිදීම. සේවිතං ධම්ම රාජේන පත්තුං සම්බෝධි මුත්තමං පූජේමි බෝධි රාජාණං පුප්පේ නේතේන සාදරං. ධර්ම රාජයන් වූ භාග්‍යවතුන් වහන්සේ විසින් සම්්‍යක් සම්බෝධියට පැමිණීම පිණිස සේවනය කරන ලද්දා වූ බෝධි රාජයන් වහන්සේට මේ මල් ආදරයෙන් පූජා කරමි. පූජා වේවා. බෝධි වන්දනාව. සේවිතං ධම්ම රාජේන නරදේවේහි පූජිතං වන්දාමි බෝධි රාජාණං නිබ්බාන සුඛදායකං. ධම්ම රාජානන් වහන්සේ විසින් සේවනය කරන ලද්දා වූ බොහෝ දෙවි මිනිසුන් විසින් පුදනු ලබන්නා වූ වඳින පුදන ජනයාට නිවන් සුවය ගෙන දෙන්නා වූ බෝධි රාජයන් වහන්සේ වඳිමි. පැරණි බෝධි වන්දනා ගාථා. යස්ස මූලේ නිසින්නෝව සබ්බාරි විජයං අකා පත්තෝ සබ්බඤ්ඤුතං සත්තා වන්දේ තම් බෝධි පාදපං. ඉන්ද නීල වන්න පත්ත සේත කන්ද බාසුරං සත්තු නෙත්ත පංකජාහි පූජිතග්ග සාදතං. අග්ග බෝධි නාම වාම දේව රුක්ක වන්නිතං තං විසාල බෝධිපාද පං නමාමි සබ්බදා. මෙසේ බෝධි වන්දනා කොට මෙතෙක් රැස් කළ සියලු පින් ලෝසසුන් රත්නා දෙවියන්ට හා මියගේ ඥාතීන්ටද සකල සත්වයන්ටද අනුමෝදන් කරවනු. දෙවියන්ට පින් දීම. කතං අම්මේ හිමං පුඤ්ඤං සබ්බ සම්පත්ති සාධකං සබ්බේ දේවානුමෝදන්තු අම්හේ රක්ඛන්තු සබ්බදා. තේරුම, අප විසින් කරන ලද්දා වූ සකල සම්පත්තීන් සිදු කර දෙන්නා වූ මේ පින් සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. සෑම කල්හි අප ආරක්ෂා කරත්වා. මියගේ නෑයන්ට පින්දීම. කතං අම්හේමං පුඤ්ඤං සබ්බ සම්පත්ති සාධකං ඥාතයෝ අනුමෝදන්තු පරලෝක මිතෝ ගතා. තේරුම, අප විසින් කරන ලද්දා වූ සියලු සම්පත් ලබා දෙන්නා වූ මේ පින්
මෙලොවින් පරලොවට ගියා වූ අපගේ නෑයෝ අනුමෝදන් වෙත්වා. සියලු සත්වයන්ට පින්දීම. කතං අම්හි හිමං පුඤ්ඤං සබ්බ සම්පත්ති සාධකං සබ්බේ සත්තා අනුමෝදන්තු සුඛිතා හොන්තු තේ සදා. තේරුම, අප විසින් කරන ලද සියලු සම්පත් ලබා දෙන මේ පින් සකල සත්වයෝ අනුමෝදන් වෙත්වා. ඒ සියල්ලෝ සෑම කල්හි සුවපත් වෙත්වා. ප්‍රාර්ථනා ගාථා. ඉමිනා පුඤ්ඤ කම්මේන සුඛාය පටිපත්තියා පාපුනේයාමි නිබ්බානං අජරං අමරං වරං. තේරුම, මම මේ පිනෙන් පහසු වූ ප්‍රතිපත්තියෙන් ජරා මරණ නැති උතුම් නිවනට පැමිණෙම්වා. ඉමිනා පුඤ්ඤ කම්මේන යාව පප්පෝ මිනිබ්බුතින් තාව සබ්බ භවෙස්වාහං පඤ්ඤවා සීලවා භවේ. තේරුම, මම යම්තාක් මේ පිනෙන් නිවනට පැමිණෙම්ද එතෙක් සකල භවයන්හි නුවණැත්තේද සිල්ලැත්තේද වෙම්වා. මහත්තනෝ මහායසෝ අප්පලෝභෝ අමච්චරී සදා දානේ රතෝ සද්දෝ සංහවාවෝ භවාමහං. තේරුම, බොහෝ ධන ඇත්තේද ලෝභ නැත්තේද මසුරුකම් නැත්තේද සෑම කල්හි දීමෙහි කැමැත්ත ඇත්තේද ශ්‍රද්ධාව ඇත්තේද මෘදු කතා ඇත්තේද වෙම්වා. මෙත්ත චිත්තෝ කාරුණිකෝ සදා පරහිතෝ රතෝ ගුණඤ්ඤු ගුණවන්තානං තේසං සක්කාරකෝ භවේ. තේරුම, මෙත්සිත ඇත්තේද කරුණාව ඇත්තේද සෑම කල්හි අනුන්ගේ යහපතෙහි යෙදෙන්නේද ගුණවතුන්ගේ ගුණ දන්නේද ඔවුනට සත්කාර කරන්නේද වෙම්වා. මහා බලෝ නිරාතංකෝ දක්ඛෝ සබ්බත් සාධනේ සුමිත්තෝ චිරජීවීච බාවේයං දම්මිකෝ සදා. තේරුම, බොහෝ කාය බලය ඇත්තේද රෝග නැත්තේද සියල්ල සිදු කිරීමෙහි දක්ෂ වූයේද යහපත් මිතුරන් ඇත්තේද බෝකල් ජීවත් වන්නේද ධර්මයෙන් ජීවත් වන්නේද වෙම්වා. විශේෂ පුණ්‍යානුමෝදනා. ඇතමුන්ට විශේෂයෙන් පින්දීමට බලාපොරොත්තු වන මාපියාදී නෑයෝ ඇතහ. එසේ පින්දීමට බලාපොරොත්තු වන පින්වත් වූ මේ ගාථා කටපාඩම් කරගෙන ඒ අයට පින් අනුමෝදන් කරත්වා. මියගිය මෑණියන්ට පින්දීම. කතං අම්හේ හිමං පුඤ්ඤං සබ්බ සම්පත්ති සාධකං මාතාමේ අනුමෝදතු පරලෝක මිතෝ ගතා. මියගිය පියාණන්ට පින්දීම. කතං අම්හේ හිමං පුඤ්ඤං සබ්බ සම්පත්ති සාධකං පිතා මේ අනුමෝදතු පරලෝකේ මිතෝ ගතෝ. සහෝදරයාට කතං අම්හේ හිමං පුඤ්ඤං සබ්බ සම්පත්ති සාධකං බාතා මේ අනුමෝදතු පරලෝක මිතෝ ගතෝ. සහෝදරියට කතං අම්හේ හිමං පුඤ්ඤං සබ්බ සම්පත්ති සාධකං භගිනී මේ අනුමෝදතු පරලෝක මිතෝ ගතා. පුත්‍රයාට
කතං අම්හේ හිමං පුඤ්ඤං සබ්බ සම්පත්ති සාධකං පුත්තෝ මේ අනුමෝදතු පරලෝක මිතෝ ගතෝ. දුවට කතං අම්හේ හිමං පුඤ්ඤං සබ්බ සම්පත්ති සාධකං දීතා මේ අනුමෝදතු පරලෝක මිතෝ ගතා. සැමියාට කතං අම්හේ හිමං පුඤ්ඤං සබ්බ සම්පත්ති සාධකං භත්තා මේ අනුමෝදතු පරලෝක මිතෝ ගතෝ. භාර්යාවට කතං අම්හේ හිමං පුඤ්ඤං සබ්බ සම්පත්ති සාධකං ඡායා මේ අනුමෝදතු පරලෝක මිතෝ ගතා. ගුරුවරයාට කතං අම්හේ හිමං පුඤ්ඤං සබ්බ සම්පත්ති සාධකං ගරු මේ අනුමෝදතු පරලෝක මිතෝ ගතෝ. උදේ 7ට වන්දනා පූජා අවසන් කොට උදේ 7ට පමණ ආහාර ගත යුතුය. දවල් වී 7ට පමණ සිල් සමාදන් වන්නවුන් විසින් ආහාර වළඳා පසුව වන්දනා පූජා කළ යුතුය. දවල් වී ආහාර ගැනීම ශරීරයට අහිතය. ආහාරය නිසා බොහෝ කෙලෙස් ඇතිවේ. සිල්ගත් දිනයේදී ආහාරය සම්බන්ධයෙන් ඇතිවිය හැකි තෘෂ්ණා මානාදී ක්ලේශයන් ඇති නොවන සැටියට ආහාර වැළඳීම කරන්නට පුරුදු කරගත යුතුය. ආහාර වැළඳිය යුතු ආකාරය. ඔබට සිල්ගත් දිනයේදී සමහර විට සදහැවතුන්ගෙන් දානය ලැබෙන්නට පුළිවන. ඒ දානය සමහර විට ප්‍රණීත එකක් වන්නට පිළිවන. ප්‍රණීත භෝජනයක් ලදහොත් ලෝභය ඇතිවිය හැකිය. කටුක නීරස භෝජනයක් ලදකල්හි කෝපය ඇතිවිය හැකිය. ඔබ මේ පොහොය දිනයේදී ලද ප්‍රණීත භෝජනය ගැන ලෝභය නූපදවා නොමනා භෝජනය ගැන කෝප නොවී මැදහත්ව නුවණින් ඒ ආහාරය වැළඳිය යුතුය. ඔබට පිළිගන්වන දාණය අතටගෙන දාණය දුන් පින්වතා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මේ ආහාරයෙන් මාගේ සාගින්න නිවෙන්නාක් මෙන් මේ දාණය දුන් පින්වතාගේ සියලු දුක්ගිනි නිවේවා යැයි මෙත් වඩා. මා මේ ආහාරය වළඳන්නේ රස විඳීමට හෝ ඇඟ තර කර ගැනීමට හෝ ඇඟ පැහැපත් කර ගැනීමට හෝ නොවේ. මා මේ වළඳන්නේ සාගින්න නිවා ගැනීම පිණිසය. ශරීරය හා ජීවිතය පවත්වා ගැනීම පිණිසය. ප්‍රතිපත්ති පිරිය හැකි වීම පිණිසයයිද සිතා ආහාරය වළඳන්න. ආහාර ප්‍රතික්කූල සංඥා භාවනාව. සමත කර්මස්ථාන 40ක් ඇත්තේය. ඉන් එකක් ආහාරය පිළිබඳ කමඨහනකි. ඒ කමඨහන සිහි කරමින් ආහාර ගැනීම පුරුදු කරගත හොත් ඉතා හොඳය. එය කාමරාග සංයෝජනීය සිඳ අනාගාමී ඵලයට පැමිණ බ්‍රහ්ම ලෝකයට යෑමට උපකාරවන කර්මස්ථානයකි. ඒ භාවනාව නම් ආහාරයෙහි ඇති පිළිකුල් බව නැවත නැවත සිහි කිරීමයි. ප්‍රතික්කූල සංඥාවෙන් ආහාර වළඳන්නේ මෙසේය. ආහාර බඳුනගෙන මෙසේ සිතනු. ඉතා ශුද්ධ වස්තුවක් ලෙස මනා වර්ණයෙන් හා සුවඳෙන් යුක්ත වන දුටුවන්ට අනුභව කරන්නට සිතෙන මේ ආහාරය මා විසින් අතදමා ඇනූ කල්හි කලින් පැවති ලස්සන නැති වී
කැත වන්නේය. බල්ලකුට කපුටකුට මිස අනිකකුට නොදිය හැකි තත්වයට පැමිණෙන්නේය. හැනීමෙන් පිළිකුල බවට පත් වූ ආහාරය කටටගෙන දිවෙන් පෙරල පෙරල සැපූ කල්හි සුණු වී කෙල සෙම්හා මිශ්‍ර වී බලු වමනයක්සේ පිළිකුල් බවට පැමිණෙන්නේය. එය කටින් පිටතර දැමුවහොත් පිළිකුල නිසා සමීපෙහි සිටියෝ පලා යන්නාහ. මුව තුලදී අධික අපවිත්‍රභාවයකට පැමිණි ඒ ආහාරය ගලනාලය දිගේ ගොස් ආමාශයට පත් කල්හි කිසි කලෙක පිරිසිදු නොකළ වැසිකිලි වලක් බඳ වූ ආමාශයේ සෙම් පිත්හා මිශ්‍ර වෙමින් පෙන දම දමා පැසී වඩාත් පිළිකුල් බවට පැමිණෙන්නේය. එහිදී ආහාරයේ පැහැය වෙනස් වී දුර්ගන්ධ භාවයට පැමිණෙන්නේය. වඩාත් පිළිකුල් බවට පැමිණියා වූ ඒ ආහාරය ක්‍රමයෙන් වඩ වඩාත් පිළිකුල් බවට පැමිණෙමින් පණුවන්ද සමග අදෝමාර්ගය කරා ගමන් කරන්නේය. පරම අපවිත්‍රභාවයට ප්‍රතික්කූල භාවයට පැමිණියා වූ ඒ ආහාර ජනයාට පෙනෙන තැනක බැහැර කළ නොහැකි වන්නේය. බැහැර කිරීමට ජන ශූන්‍ය ස්ථානයකට යන්නට සිදුවන්නේය. මේ ආහාරයේ ස්වභාවයයි. මේ ගාථාද භාවනා වශයෙන් සිහි කිරීම සජ්ජායනා කිරීම මැනවි. අන්නං පානං ඛාදනීයං භෝජනං ච මහාරහං ඒකද්වාරේන පවිසිට්වා නවද්වාරේහි සන්දති. තේරුම, බද්ද, පැන්ද, කැවිලිද, වටිනා බොජුන්ද යන මේවා එක් දොරකින් ශරීරයට ඇතුළුව නව දොරකින් වැగిරෙන්නේය. අන්නං පානං ඛාදනීයං භෝජනං ච මහාරහං බුඤ්ජති සපරිවාරෝ නික්ඛාමෙන්තෝ නිලීයති. තේරුම, බද්ද, පැන්ද, කැවිලිද, වටිනා බොජුන් පිරිවරද සහිතව හිඳ අනුභව කරන්නේය. පිටකරන කල්හි සැඟවෙන්නේය. අන්නං පානං ඛාදනීයං භෝජනං ච මහාරහං බුඤ්ජති අභිනන්දන්තෝ නික්ඛමොන්තෝ ජිගුච්ඡති. තේරුම, බද්ද, පැන්ද, කැවිලිද, වටිනා බොජුන්ද ප්‍රීතියෙන් අනුභව කරන්නේය. කයින් බැහැර කරන කල්හි පිළිකුල් කරන්නේය. අන්නං පානං ඛාදනීයං භෝජනං ච මහාරහං ඒකරත්ති පරිවාසා සබ්බං භවති පූතිකං. තේරුම, බද්ද, පැන්ද, කැවිලිද, වටිනා බොජුන්ද එක් රාත්‍රියකින් සම්පූර්ණයෙන් කුණුවන්නේය. ආහාරයේ තතු සලකා බැලීම සම්බන්ධයෙන් තථාගතයන් වහන්සේ විසින් මෙසේ වදාරා ඇත්තේය. කබලින්කාරේ භික්ඛවේ ආහාරේ පරිඤ්ඤතේ පංචකාම ගුණිකෝ රාගෝ පරිඤ්ඤතෝ හෝති. පංචකාම ගුණිකේ රාගේ පරිඤ්ඤතේ නත්ති තං සංයෝජනං යේන සංයෝජනේන සංයුත්තෝ අරිය ශාවකෝ පන ඉමං ලෝකං ආගච්ඡෙය්‍ය. තේරුම, මහණෙනි, කබලින්කාර ආහාරය පිරිසිඳ දැනගත් කල්හි පංචකාමයන් පිළිබඳ වූ රාගයද පිරිසිඳ දැනගත්තේ වන්නේය.
පංචකාමී පිළිබඳ රාගය පිරිසිඳ දැනගත් කල්හි යම් සංයෝජනයක් නිසා ආර්ය ශ්‍රාවකයා කාම ලෝකේ උපදීද ඒ සංයෝජනය ඔහුට නැත්තේය. ඔහු නැවත කාම ලෝකේ නූපදින්නේය. සීලය ආවර්ජනා කිරීම. උදේ ආහාර වැළඳීමෙන් පසු තමා සමාදන් වී සිටින සීලයේ සිකපද එකින් එකට සිහිකොට ප්‍රීතිය ඇති කරගත යුතුය. එය කිරීමට අසමත් අය පොත බලාගෙන කරනු. සිල් සමාදන් වූ පිරිසක් ඇතිනම් හඬ නගා පොත කියවිය හැකි කෙනෙකු ලවා කියවා ගත යුතුය. සිකපද ආවර්ජනය කරන්නේ මෙසේය. රහතන් වහන්සේලා දිවි හිමියෙන් ප්‍රාණඝාතයෙන් වැළකී සකල සත්වයන් කෙරෙහි අනුකම්පා සහගත සිතින් වාසය කරන්නාහ. මමද අද ප්‍රාණඝාතයෙන් වැළකී සකල සත්වයන් කෙරෙහි අනුකම්පා සහගත සිතින් රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි. රහතන් වහන්සේලා දිවි හිමියෙන් සොරකමින් වැළකී ඇද නැති පිරිසුදු සිතින් වාසය කරන්නාහ. මමද අද සොරකමින් වැළකී ඇද නැති පිරිසුදු සිතින් රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි. රහතන් වහන්සේලා දිවි හිමියෙන් ශ්‍රී පුරුෂයන්ගේ ලාමක හැසිරීමෙන් වැළකී පිරිසිදුව වාසය කරන්නාහ. මමද අද ශ්‍රී පුරුෂයන්ගේ ලාමක හැසිරීමෙන් වැළකී රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි. රහතන් වහන්සේලා බොරු කීමෙන් වැළකී සෑම තැනදීම සත්‍යම පාවිච්චි කරමින් අවංකව වාසය කරන්නාහ. මමද අද බොරු කීමෙන් වැළකී රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි. රහතන් වහන්සේලා දිවි හිමියෙන් සුරා පානයෙන් වැළකී වාසය කරන්නාහ. මමද අද මදයට හා ප්‍රමාදයට හේතු වන සුරා මේරය පානයෙන් වැළකී රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි. රහතන් වහන්සේලා දිවි හිමියෙන් නොකල්හි ආහාර වැළඳීමෙන් වැළකී වාසය කරන්නාහ. මමද අද නොකල්හි ආහාර වැළඳීමෙන් වැළකී රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි. රහතන් වහන්සේලා දිවි හිමියෙන් නැටුම්, ගැයුම්, වැයුම් කිරීමෙන් හා කරවීමෙන්ද, බැලීමෙන් හා ඇසීමෙන්ද, කෙලෙස් වැඩීමට හේතුවන විසුළු බැලීමෙන්ද, මල් පැළඳීමෙන්ද, සුවඳ වර්ගවලින් හා විලවුන් වලින් ශරීරයේ සුවඳ කිරීමෙන් හා පැහැපත් කිරීමෙන්ද, අඩුතැන් පුරවා උපමට්ටම් කිරීමෙන්ද වැළකී වාසය කරන්නාහ. මමද අද නැටුම් ගැයුම් වැයුම් කිරීමෙන් හා කරවීමෙන්ද, බැලීමෙන් හා ඇසීමෙන්ද, කෙලෙස් වැඩීමට හේතුවන විසුළු බැලීමෙන්ද, මල් පැළඳීමෙන්ද, සුවඳ වර්ගවලින් හා විලවුන් වලින් ශරීරයේ සුවඳ කිරීමෙන් හා පැහැපත් කිරීමෙන්ද, අඩුතැන් පුරවා උපමට්ටම් කිරීමෙන්ද වැළකී රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි. රහතන් වහන්සේලා දිවි හිමියෙන්
කාම භෝගීන් පරිභෝග කරන උසසුන් මහසුන් පරිභෝගයෙන් වැළකී වාසය කරන්නාහ. මමද අද කාම භෝගීන් පරිභෝග කරන උසසුන් මහසුන් පරිභෝගයෙන් වැළකී රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි. නවාංග ශීලය ආවර්ජනය කිරීම. නවාංග සීලය සමාදන් වූවන් විසින් ඉහත දැක්වූ පරිදි සිකපද 8 ආවර්ජනය කොට නවවන සිකපදය මෙසේ ආවර්ජනය කළ යුතුය. රහතන් වහන්සේලා දිවිහිමියෙන් ඊර්ෂ්‍යා ක්‍රෝධවලින් තොරව සකල සත්වයන් කෙරෙහි මෛත්‍රියෙන් වාසය කරන්නාහ. මමද අද ඊර්ෂ්‍යා ක්‍රෝධවලින් තොරව සකල සත්වයන් කෙරෙහි මෛත්‍රියෙන් රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි. දස සීලය ආවර්ජනය කිරීම. දසසිල් සමාදන් වන්නවුන් විසින් අෂ්ටාංග සීලයට කී පරිදි සිකපද ආවර්ජනය කොට දසවන සිකපදය මෙසේ ආවර්ජනය කළ යුතුය. රහතන් වහන්සේලා දිවිහිමියෙන් රන් රිදී මිල මුදල් පිළිගැනීමෙන් වැළකී වාසය කරන්නාහ. මමද අද රන් රිදී මිල මුදල් පිළිගැනීමෙන් වැළකී රහතන් වහන්සේලා අනුව වාසය කරමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි. උදේ කාලයේ 8 සිට 10:30 දක්වා භාවනා කිරීම, බණ ඇසීම, බණ පොත් කියවීම, ධර්ම සාකච්ඡා කිරීම යන මේ කටයුතු වල අවකාශ ඇති පරිදි යෙදෙනු. 9:00ට 10:00ට අතර බීමට දෙයක් ලදහොත් වළඳෙනු.